අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය දුම්රිය එන්ජින් රියදුරන් අද මැදම රාත්‍රියේ සිට එක් දින සංකේත වැඩ වර්ජනයක जगत मानव हिमिकाम काउंसिले 46 වන සැසිවාරය ජිනීවා නුවරදී ඇරඹේ ශ්‍රී ලංකාවට එල්ල වූ චෝදනා වලට ලබන 24 වනදා විදේශ ඇමති දිනේෂ්ගෙන් ප්‍රතිචාර පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පාස්කෝ ඉරුදින ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුවට පුළුල් කාර්යභාරයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරටත් කොවිඩ් कोविड आसादित सजित गे आश्रित इन भू रंगन शिल्पीन वन कोकिलट सह संगीत तत वायरस्य वेलंदे मार्तु पलवनदा एरमेन सामान्य पल विभागे प्रतिपल जुनी मास अध्यापन एमति जी एल की आई रंजन गे जीवित अनतुरक वहाम वेलिकट मारु करान्न सजित राजेन्नी प्रतमेन सिर प्रतमेन देशे पुआत्विताई अवधाने එල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය අද මැදම රාත්‍රියේ සිට පැය 24ක සංකේත දුම්රිය වර්ෂණයක නිරත වීමට තීරණය කර තිබෙනවා. මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා කිහිපයකට විරෝධය දක්වමින් සහ එම මාර්ගය ද්විත්ව මාර්ගයක් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස බල කරමින් දුම්රිය එන්ජින් රියදුරන් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දුම්රිය රියදුරන් අද මැදම රාත්‍රියේ සිට පැය 24ක සංකේත දුම්රිය වර්ජනයක නිරත වීමට නියමිතයි. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලෙකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේ දුම්රිය නියාමක ඇතුළු වෘත්තීය සමිති 19ක් ඊට සහාය පළ කර ඇති බවයි. ජගත් මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරය අද ජිනීවා නුවරදී ආරම්භ වුණා. මෙම සැසිවාරයේ විශේෂත්වය වන්නේ වීඩියෝ තාක්ෂණය හරහා මෙවර සැසිවාරය ක්‍රියාත්මක වීමයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද ආරම්භ වුණා. මෙම සැසිවාරය ලබන මාර්තු මාස 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය මෙවර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමද විශේෂත්වයක් වනවා. ඒ අනුව සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචටේ විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9කට එරෙහිව සකස් කළ යෝජනාවලිය එළඹෙන 24 වනදා මෙරට වේලාවෙන් රාත්‍රී 7:30ට පමණ ඉදිරිපත් කිරීමට නියමිත පසුගිය ජනවාරි 27 වනදා ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැච්ටේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් යෝජනා ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීමට අදාළ කරුණු කණඩාවක් එම යෝජනාවලියට ඇතුළත්ව තිබෙනවා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා බලතල පුළුල් කර ගැනීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ලබාගත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආපසු හැරවීම බහුතර ජාතිකවාදී ආකල්ප හා සිවිල් සමාජයට එල්ලවන බලපෑම් කොමිෂන් සභාවල ස්වාධීනත්වයේ ගිලිහී යාම යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනාලත් පිරිස් රාජ්‍ය සේවයට එක් කර ගැනීම වැළැක්වීම චෝදනාවට ලක් වූ පිරිසට නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම සංචාරක සීමා පැනවීම සිදු කළ යුතු බව මිචෙල් බැචලේ ඉදිරිපත් කළ යෝජනාවලියේ කරුණු අතර ඇතුළත් වනවා. මේ අතර 2015 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව සම සත්කාරකත්වයේ සැපියූ රටවල් 6ක් ශ්‍රී ලංකාවට විරුද්ධව විශේෂ යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලබන 24 වනදා ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සඳහා එක්සත් රාජධානිය කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසඩෝනියාව සහ මලාවි යන රාජ්‍යයන් එක්ව සිටිනවා. එම රටවල් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ තවදුරටත් අඛණ්ඩව සලකා බැලීම සිදු කළ යුතු බවයි. මේ අතර පසුගිය යහපාල නාණ්ඩුව විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් වූ යෝජනාවට සම සත්කාරකත්වය ලබා දී තිබුණා. එහෙත් වත්මන් රජය බලයට පත්වීමත් සමග පසුගිය වසරේ එම සම සත්කාරකත්වෙන් ඉවත් වීමට පියවර කතා ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැච්ටේ පසුගියදා ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට ලිඛිත දැනුම් දීමක්ද සිදු කර තිබුණා. මේ අතර ලබන 24 වනදා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ඇමතීමට නියමිතයි.
එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයේ ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්ථාවරයේද ඉදිරිපත් කෙරෙනු ඇත. මේ අතර මාධ්‍ය හමුවකට එක් වෙමින් මානව හිමිකම් කොමසමේ හිටපු සභාපති නීතිඥ මහාචාර්ය ප්‍රතිපා මහනාමෙහිවා මහතා ප්‍රකාශ කළේ යෝජනාවලිය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව නිසි සැලසුමක් අනුව කටයුතු කළ යුතු බවයි. මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය පිළිගන්න වාර්තා ලංකාව යවණේ වනිමි. මේ වෙනකොට දේශප්‍රේමී සංවිධාන බර ගණනාවක් වාර්තා ඇරලා තිනවා ලංකාව වෙනු. ලංකාව අගය කරන අය වාර්තා ඇරලා තිනවා. ඒව 75කටවත් ගණන්. විදේශ අමාත්‍යාංශය ඇත්තම කළ යුතු මූලික දේ තමයි ජිනීවා ඉන්න එක්සත් ජාතිකින් මානව හිමිකම් කවුන්සිලයේ 47ක් තිනවා රටවලේ 47ම තානාපතිවරු තනි තනිව ගිහිල්ලා දැනුවත් කිරීමේ වගකීමක්. අනිත් එක තමයි මේකේ නිවැරදි තොරතුරු sannivedanaye ප්‍රවාහයක් යන්නේ. අපි කතා කරන්නේ තානාපතිතුරු කතා කරන්න සාකච්ඡා කරන්න. එහෙම කළා කන්සෙන්සස් මේවට පුළුවන් යම් යම් විදියට අපිට තල්ලුවක් දෙන්න. බොහෝ වාර්තා අපිට වාස්සහගත වාර්තා තිනවා. අපි ඒක හරියට මාකට් කරන්න නැති කමයි තියෙන්නේ. මෙතන යන්නේ ඇත්ත වශයෙන්ම මේ ඡන්දයක් වගේ 47 වෙනි ඡන්දේ දිනා ගන්න අපි හොඳ කැම්පේන් එකක් කරන්න. ඒ කැම්පේන් එක කරගහගෙන යන්න වෙලා තියෙන්නේ අද චීනයට සහ කියුබාවට. නමුත් ඒක කරගහගෙන යන්න ඕනේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ප්‍රමුඛ නිලධාරීන්. පාස්කු විරුදා ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී තිබෙන බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. ශ්‍රී ලංකාවේ ස්ථාන 8ක 2019 වසරේ පාස්කු ඉරුදින එල්ල කෙරණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ සුවබැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවකට බාර දීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව මේ දිනවල උණුසුම් වී තිබෙනවා. එම කමිටුව පිළිබඳ ජනාධිපති මාධ්‍යංශය අද දින මෙලෙස නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක් පාස්කු ඉරුදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ සයපුද්ගල කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී තිබේ. මෙවන් මහා පරිමාණ ජාතික ව්‍යසනයක් නැවත ඇතිවීම වළක්වා ගනු සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති පරිදි පාර්ලිමේන්තුව අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුව ආරක්ෂක හමුදා රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රමුඛ විවිධ ආයතන සහ බලධාරීන් ගත යුතු පියවර ඇතුළු සමස්ත ක්‍රියාදාමය හඳුනා ගැනීම සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම එහි ප්‍රධාන ස්ථානය ගනී. මේකී නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තනි ආයතනයකට නොපිළිවන පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම 2019 දී පත් කරන ලද්දේ පසුගිය රජයේ විසිනි. පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට ආර්ථිකයට ආගමික සහජීවනයට සහ සමාජ ජීවිතයට අතිශය අනර්ථකාරී බලපෑමක් කළ සිදුවීමක් බව වත්මන් රජයේ නිගමනය කර තිබේ. නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීමට පවතින පරිපාලන ව්‍යුහය ප්‍රමාණවත් නොවන්නේ නම් පරිපාලන යාන්ත්‍රණයෙහි අවශ්‍ය වෙනස්කම් කළ යුතුව තිබේ. ජනාධිපතිවරයා පත් කළ පාර්ලිමේන්තු කමිටුවට පැවරී ඇති වගකීම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීමය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයන්ට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පටිපාටිය ප්‍රකාරව සිදුවනු ඇත. ඊට මැදිහත් වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකෙරේ. පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ කිරීමද කමිටුවට අයත් නැත. සත්‍ය එසේ වුවද පාර්ලිමේන්තු කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටිති. සයපුද්ගල කමිටුවේ සමාජිකින් තෝරාගනු ලැබුවේ ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය පළපුරුද්ද විවිධ ශේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක සැලකිල්ලට ගනිමිනි. උපුටා ගැනීම අවසන්. මෙම කමිටුව චමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ සෙසු සමාජිකත්වයෙන් පත් කර තිබෙනවා. මෙම කමිටුවට විරෝධය පළ කරමින් පසුගිය දිනක කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථාන ඉදිරිපිට ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන් උද්ඝෝෂණයක නිරත වුණා. එම උද්ඝෝෂණය පැවති ස්ථානයට කොළඹ අගරද ගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ද පැමිණියා. මෙ අතර අදත් දේශපාලන වේදිකාවේ කමිටුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා.
පාස්කු ප්‍රහාරයේ සාක්ෂි දෙද්දි අපි දැක්කා සමහර සාක්ෂි ගද්දි මාධ්‍යයට විවෘත කළේ නැහැ. එම කාමරේ දොරවල් වහගෙන ඒ මිනිස්කාරව විතරයි ඇහුවේ. ඒ සිද්ධ වුණු දේවල් මේ වාර්තාවේ තියෙනවා. දැන් රජයට අවශ්‍ය වෙලා තියෙනවා රජයට සම්බන්ධ අයට තියෙන චෝදනා වලින් වුන් නිදොස් කරන්න. ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේකේ වැරදි කරුවන් වගකිව යුත්තන් කවුද කියන එක දැන් අනිවාර්යම මේ වාර්තාව තුල අඩංගු වෙනවා. මේ වාර්තාවේ අඩංගු කාරණා වලට අනුව ක්‍රියාත්මක විය යුත්තේ කොහොමද කියන එක පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කිරීම තමයි මේ කමිටුවට පවර්ලා තියෙන්නේ. මේ කමිටුවට බෑ කාටවත් දඬුවම් දෙන්න වැරදි කාරෝ නිවැරදි කරන්න වාර්තාවේ තියෙනවා වෙනස් කරන්න එහෙම කරන්න බෑ. කාදිලන් තුමාගේ කතාවට අනුව නම් අටපාස් නැති සමහර අය මෙතන ඉන්නවා. මම දන්නේ නැහැ කවුද අටපාස් නැති අය ඉන්නේ කියලා. අර කළුතර රෝහිත අබේගුණ වර්ධන මහත්තයා ඉන්නවා. එයා අනිත් පැත්තෙන් ඉන්නවා ප්‍රසන්න රණතුංග මහත්තයා. ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයා. මේ කණ්ඩායම පත් කළ තියෙන්නේ පාස්කු ප්‍රහාරේ වාර්තාව බුමුතුරුණු යට හංගන්න ද ජනාධිපතිවරයා යම් කිසි අවස්ථාවක යම් කාරණයක් සම්බන්ධයෙන් කරුණු විමසීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමේ බලය තිබෙනවා. ඒ කරුණු විමසා බැලීම සිදු කරන කොමිෂන් වාර්තාවක් නැවත පරීක්ෂා කිරීමක් ගැන ඉතිහාසයේ මට මතකයේ සටහනක් එහෙම දෙයක් නැහැ. ඇත්තම කතාව මේ වෙනකොට අද පුවත්පත්වල සඳහන් කරලා තියෙනවා පාස්කු කොමිසම් වාර්තාවේ ආපු තීන්දු ක්‍රියාත්මක කරනවා වෙනුවට ජනාධිපතිවරයාට අවශ්‍ය කරන තීන්දු පමණක් ක්‍රියාත්මක කරන්න මේ කමිටුවෙන් සූදානම් වෙනවයි කියන වාර්තාව අද වෙනකොට එළියට ඇවිල්ලා තියෙනවා. මේ ඛේදනීය පාපතර සිද්ධිය මේ විදියට යට ගහන්න උත්සාහ කරන්නේ අවසානයේදී බූමරංගයක් විදියට ඇවිල්ලා තමන්ගේ පැත්තටම කැරකෙන නිසාද? මේ කාරණය කෙරෙහි අවධානයෙන් පසුවන්නේ මේ රටේ අය පමණක් නෙවෙයි. අද බොහෝ දෙනෙක් මේ අපරාධය ගැන විමසිරින් පසු වෙනවා. ඒ වගේ වාතාවරණයක මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේ කවුද යන්න ඒක කරලා ඒ විද්වත් කමිටුවේ නිර්දේශවලට සාධාරණයක් ඉටු කරන්න හැකිද කියන ප්‍රශ්නයකුත් අද සාක්ෂි දීපු ආරක්ෂක අංශවල ප්‍රධානීන් කියනවා ඒ ත්‍රස්ත කණ්ඩායම් වලට නායකයත්වයේ දීපු එක සාමාන්‍යයෙන් මරාගෙන මැරෙන්නේ නැහැ. එයා හොයාගන්න ඕනේ කියලා කියනවා. කටුවා පිටියේ පල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරපු කෙනාගේ බිරිඳ සාරා ලංකාවෙන් අතුරුදහන් වෙලා ඉන්දියාවේ ඉන්නවලු ගෙන්න ගන්නෙ නැහැ. ගෙනාවොත් කාගේ කාගේ හැරි නන් ටිකක්වත් කියවෙයිද? දඬුවන්නේ පොඩිය උන්ට දඬුවන් ඇත ලොකුය උන්ට දඬුවන් නැත. ඒකට කියන්නේ සහුබහක්ගේ දැක්මේ එක නීතියක් එක රටක් කියන එක. දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට දිවෙනට පැමිණීමට නියමිතව තිබෙනවා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමටද නියමිතයි. එසේම වෙළඳ ආයෝජන සෞඛ්‍ය අධ්‍යාපන කෘෂිකර්ම ආරක්ෂක සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරෙනු ඇත. මේ අතර ද්විපාක්ෂික අවබෝධතා ගිවිසුම් කිහිපයකටද එළඹීමට නියමිත බවයි වාර්තා වන්නේ. එළඹෙන 24 වෙනිදා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය නිල සංචාරය අවසන් කොට දිවයිනින් පිටත් වීමට නියමිතව තිබෙනවා. කොවිඩ් ආසාදිත ජනප්‍රිය රංගන ශිල්පී සජිත ඇන්තනිගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් ජනප්‍රිය රංගන ශිල්පීන් වන සංගීත් ප්‍රභූට සහ කෝකිල පවන් ජයසූරියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. එළබෙන බටහිර ඉන්දිය කොදෙව් සංචාරය සඳහා එක්වීමට නියමිතව සිටි වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඊයේ සිදු කළ PCR පරීක්ෂණයකදී එය තහවුරු වූ බවයි. 2020 සහ එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම PCR පරීක්ෂණ සඳහා ලක් කළ බවත් එහිදී එම ක්‍රීඩකයා ආසාදිතයෙකු බවට හඳුනාගත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. බටහිර ඉන්දිය ක්‍රිකට් සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනින් පිටත් යාමට නියමිතයි. මේ අතර ජනප්‍රිය රංගන ශිල්පී සංගීත් ප්‍රභූට සහ කෝකිල පවන් ජයසූරියටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ජනප්‍රිය රංගන ශිල්පී සජිත ඇන්තනි හට ඊයේ දින කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර ඔහුගේ ආශ්‍රිතයන් ලෙසයි මොවුන් අද දින ආසාදිතින් බවට හඳුනාගෙන ඇත්තේ.
ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 10ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස්සැත්තේ, කුඩාගල්ගමුව, වස්කඩුව, කලුතර, බිබිල, පිටකොට්ටේ, රත්මලාන, හැටන්, ගුරුතලාව, කොළොන්නාව සහ බැල්ලවත්ත යන ප්‍රදේශයන්හි පදිංචි කරවන්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. හැටන් නගර සීමාව තුළ පසුගිය 22වනදා සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව COVID-19 ආසාදිතින් 12 දෙනෙකු තහවුරු වී තිබෙනවා. හැටන් මෙන්ඩිස් මාවතෙන් ආසාදිතින් 7 දෙනෙකු, විල්ෆ්‍රඩ් පුර ප්‍රදේශයෙන් ආසාදිතින් 7 දෙනෙකු, හැටන් නගරෙන් ආසාදිතින් 7 දෙනෙකු හඳුනාගත් බවයි සෞඛ්‍යංශ නිලධාරීන් ප්‍රකාශ කළේ. ආසාදිතින් අතර කාන්තාවන් 7 දෙනෙකු සහ පිරිමි පුද්ගලින් 5 දෙනෙකු ඇතුළත්. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතින් 519 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලින් අතරින් 518 දෙනෙකුම වාර්තා තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 122ක්. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 85ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 64ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතින් 247 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා. COVID-19 රෝගීන් සංඛ්‍යාව 80,000කට ආසන්නම ලෙස වාර්තා වෙලා තියෙනවා. ඊයේ ඉරිදා දිනයක් වුණත් ඊයේ දිනේ 35,911 පුද්ගලින්ව එන්නත් කරලා තියෙනවා. ඒ වගේම සමස්ත එන්නත් කරලාද පුද්ගලින් සංඛ්‍යාව 360,768ක් හැටියට වාර්තා වෙනවා. ප්‍රතිපත්ති කාලයට ගැලපෙන ආකාරයෙන් වෙනස් කිරීම සිදු විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දින 14 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තියෙන ප්‍රතිපත්තියක් තමයි අපිට මුලින් තිබුණේ. දැන් ඒක දින 10කට අඩු කරලා තියෙනවා. ඒ වගේ මේ වෙන විට සාකච්ඡාවේ තියෙනවා රෝග ලක්ෂණ නොමැති, අවදානම නොමැති PCR පරීක්ෂණ පොසිටිව් වෙච්ච රෝගීන්ව නිවාස තුලම නිරෝධායනී ක්‍රියාවලියට යොමු කරනවාද, එහෙම නැත්නම් නිවාස තුලම අයිසොලේට් කරනවාද නැද්ද කියන කාරණේ සාකච්ඡාවේ තියෙන කාරණා. මේ වැනි කාරණා පිළිබඳ ඒ ප්‍රතිපත්ති සමාලෝචනය කරලා එයා යාවත්කාලීන කිරීම වැදගත්. ළඟට ඊළඟ කාරණේ තමයි මේ වෙන වෙලට අපි අඳුනාගෙන තියෙන ප්‍රමාදයන් මොනවාද. යම්කිසි ප්‍රමාදයන් තිබුණොත් තමයි කොවිඩ් වසංගතය අපිට ව්‍යාප්තියක් සිද්ධ වෙන්නේ. එහෙනම් අපේ යම් යම් ප්‍රමාදයන් තියෙනවා නම් ඒ ප්‍රමාදයන් ටික අපි හැකි ඉක්මනින් නිවැරදි කරගත යුතුයි. එකක් රෝගියෙකු හඳුනා ගැනීමට PCR පරීක්ෂණය කිරීමට සිදුවන ප්‍රමාද, PCR පරීක්ෂණය කළාන් පස්සේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමට ගතවන ප්‍රමාද, ඊළඟට පොසිටිව් කෙනෙක් කියලා දැනගත්තන් පස්සේ රෝගියාව ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගෙන යාමේ ප්‍රමාද, හතරවෙනි එක තමයි ඒ රෝගියා වටා ඉන්න ස්පර්ශකයන් හඳුනා ගැනීමට සිදුවන ප්‍රමාද. මේ ප්‍රමාද හතර තාමත් සිද්ධ වෙනවා. අපිට කියන්න බෑ ප්‍රශස්ත මට්ටමකින් මේ ප්‍රමාදයකින් තොරව සිද්ධ වෙනවා කියලා. ඉතින් වසංගත රෝග විද්‍යායකගේ මේ ප්‍රමාදයන් හතර අඩු කරගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ වසංගත පැතිරීම අඩු කරගන්න. පැළ ලක්ෂයක් සිටුවීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී ආරම්භ වුණා. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේටන් පවල් සාමිවරයාගේ 164 වන ජන්මදින සමරුව නිමිති කොටගෙන ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙනවා. කර ලේන්සුව පළඳවා ජනාධිපතිවරයා පිළිගැනීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින් සිදු කළා. ජනාධිපතිවරයා අතින් රත් හඳුන් පැළයක් රෝපණය කිරීමෙන් පසුව ජංගම දුරකතනින් පැලේ ලියාපදිංචි කරනු ලැබුවා. රටපුරා විසිරී සිටින 70,000කට අධික සෑම බාලදක්ෂයෙක්ම පැල දෙක බැගින් තම ගෙවත්තේ සිටුවා රැකබලා ගැනීම සිදු කරනවා. තුරු ජංගම යෙදුම මගින් වැඩසටහන ඇගීම සිදු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියා. අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බැවින් ඔහු වහාම වැලිකඩ බන්ධනාගාරයේ වෙත මාරු කරවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ අද අගුණකොළ පැලැස්ස ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයට පැමිණියා. අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම රංජන් රාමනායක මැතිතුමා අදටත් මන්ත්‍රීවරයෙක්, ඒ වගේම ඉදිරියටත් මන්ත්‍රීවරයෙක්. කතානායකවරයාගේ
යුතුයකම සහ වගකීම වන්නේ රංජන් රාමනායක මැතිතුමාව වහාම පාර්ලිමේන්තුවට ගෙන්වීම. අද දවසේ මේ මොහොත වෙන තෙක් රංජන් රාමනායක මැතිතුමාව පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී කිරීම ගැන එතුමා තීන්දුවක් ලබා දීලා නැහැ. දැන් හෙට දවසෙත් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට එන්නට අවසර දීලා තියෙනවා මම විශ්වාස කරන ආකාරයට. නමුත් රංජන් රාමනායක මැතිතුමාට ඒ අවස්ථාව නැහැ. මන් දකින්නේ මේක බලවත් අසාධාරණයක් හැටියට. රංජන් රාමනායක මැතිතුමා හැමදාම මත්ද්‍රව්‍ය වලට විරුද්ධව, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට විරුද්ධව, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකින්ට විරුද්ධ දැවැන්ත හඬක් නැගුව. අද එතුමාට සිද්ධ වෙලා තිබෙනවා මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට වගකීම් යුත්තන් එක්ක එකම සිරගෙදරේ සිටිත්. මේක එතුමාගේ ජීවිතයට බරපතල තර්ජනයක්. ඒ නිසා එතුමාට තියෙන තර්ජනය කවුරුත් අවතක්සේරු කරන්නට හොඳ නැහැ. රංජන් රාමනායක මැතිතුමාගේ ජීවිතය රැකගැනීම පිළිබඳ මේ රජයට යම් වුමනාවක් තිබෙනවා නම් වහාම ක්‍රියාත්මක වන පරිදි එතුමාව කොළඹ වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවිය යුතුමයි. වත්මන් රජයේ බලයට ගැනීමට කැප වූ පිරිස මේ වන විට පරාජයට පත්ව අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති සමත්රණයකට එක් වෙමින්. කුඩරේමක් මාතලේ ඡන්ද ව්‍යාපාරේ වැඩිපුරම කැන්වසින්ගේ තරුණ පිරිස. උගක් සඳහාද රැකියාව ගැනීම සඳහා. එතකොට අපි තමයි ගෙවල් වලට ඇවිල්ලා රැකැල්ලුම් පත්‍ර බෙදුවා, ඩේටාබේස් එකක් හැදුවා, ජංගම දුරකථනයේ ස්මාර්ට් ෆෝන් එකක් අරන් ඇවිල්ලා ඒක කෙලින්ම නම දාගත්තා. හැමෝටම ප්‍රශ්නයක් දෙනවා කියලා. ඒ මොකක් හරි පොදු වරමුණක් වෙනුවෙන් ගෝඩරේමක් මාතලේ ජයග් දානකම් දායක වෙච්ච හැමෝම දැන් දිනුන්ද පරාදයිද? දැන් පරාදයි. සාමාන්‍ය බලාපොරොත්තු වුණා නම් දැන් සාමාන්‍ය බඩු මිල වැඩිනෝ වේගයෙන් ඕන් පරාදයි. අවුරුදු 80ක් තිස්සේ මේ සෙල්ලම් කරනවා. හැමදාම ඡන්ද කාලෙදී පක්ෂයක් තෝරන් වැඩ කරනවා. ඒ පක්ෂ දිනුවම Taman දිනෝකේ දාන අඥාපත්තු කරනවා. පිළිබත් කරනවා. හැබැයි මාස කිහිපයක් යනකොට තේරෙනවා Taman පරාජයටපත් වුණා. මේ පාරක් වෙලා තියෙන එක තමයි. ඒගොල්ල පරාජයටපත් වෙනවා. හැබැයි පිරිසක් දිනන කවුද බලය ගත්ත කට්ටිය දිනනවා. අපි දන්නවා ගොඩ ප්‍රජාපක්ෂ මත ජයග්‍රහණ කරපු වෙලාවේ සමහරු කිරිපත් හදලා පාඩ ගැලලා පාර්යන්පත් කිරිපත් කන දීලා සතුට සැපුවා. එතකොට ගොඩ ප්‍රජාපක්ෂ මත දිනලා කට්ටි පරිබැල කිරිපත් කනකොට පොල් ගෙඩිය කීයද මතකද ඔයාලට? රුපියල් 60ක් මම මතක තියා. හැදලා තියෙන පොල් ගෙඩිය. දැන් කීයද? දැන් 100ක්. කට්ටි කිරිපත් කනකොට හාල් කීයද? රුපියල් 80යි. දැන් 110යි 120යි. දැන් කියන්නේ කිරිපත් කනකොට හම්බ නැහැ මේ පස්සේ. ඒ මට්ටමට ගිහින් අවුරුද්දක් යනකොට මාර්තු මාස පළමු වරදා සිට දහවන දා දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන මාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. එන සතියේ පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය. දැන් මේ විභාගයට දින නියම කෙරිලා තිබෙනවා. ඒක පැවැත්වෙන්නේ මාර්තු පළමු වරදා සිට දහවන දා දක්වා. දෙවයින පුරාම අපේක්ෂකයන් 622,305 දෙනෙක් අපේ දූ දරුවන් මේ විභාගයට පෙනී සිටිනවා. විභාග මධ්‍යස්ථාන 4,513ක්. COVID-19 ආසාදිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයේම විශේෂ මධ්‍යස්ථාන දෙක බැගින් අපි ස්ථාපිත කරලා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ වැනි දිස්ත්‍රික්කයකට භාගයට එහෙම විශේෂ මධ්‍යස්ථාන දෙකක් ප්‍රමාණවත් නොවීමට පුළුවන් එවන් අවස්ථාවලදී ඊට වඩා විධිවිධාන සකස් කරලා තියෙනවා. විභාග ප්‍රවේශ පත්‍ර සියලුම පාසල් වලට තැපෑලෙන් අපි යවලා තියෙනවා. පෞද්ගලික ආයතන කරුවන්ට ඒ ප්‍රවේශ පත්‍ර ලැබිලා නැතිනම් වෙබ් අඩවියට ගොස් ඒ ප්‍රවේශ පත්‍ර ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් සකස් කරලා තිබෙනවා. අපේ රටේ ප්‍රථම වතාවට අපි යම්කිසි පියවරක් අරන් තියෙනවා මේ දූ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා. නම, විෂය හෝ විභාගයේ ලියන මාධ්‍ය පිළිබඳ මොකක් හරි සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් මොකක් හරි සුළු සංශෝධනයක් එය සකස් කර ගැනීමටත් වෙබ් අඩවිය හරහා අපි විධිවිධාන සලසා තිබෙනවා. අපේ රටේ ප්‍රථම වතාවට අපි බලාපොරොත්තු වෙනවා මේ මාර්තු මාසයේ 1 ඉඳන් 10 දක්වා පවතුන් ලබන මෙම විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ වෙනකොට නිකුත් කිරීමට. එතකොට ජූලි මාසයේ පුළුවන් වෙනවා උසස් පෙළ පන්ති පටන් ගැනීම. අපි රජයක් හැටියට දැන් මේ කටයුතු කරගෙන යන්නේ පොරොන්දුව ඒ ප්‍රතිඥාව ඉෂ්ට කිරීමේ ක්‍රියාවලිය. විවිධ චෝදනා වරින් වර එල්ල වෙනවා විපක්ෂයෙන්. අදටත් එහෙමයි. හැම දෙයක් කිරීම චෝදනා එල්ල වෙනවා. අන්තිමට අපි රජයක් හැටියට පෙන්වලා දුන්නා විපක්ෂයේ චෝදනා සම්පූර්ණ පුස්සක් කියලා. ඉස්සර පැරණි කියමනක් තියෙනවා තවලම යනකොට බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නැහැ කියලා. අපිට බල්ලෝ බිරුවට නතර වෙලා බල්ලොන්ව පන්න ඉන්න අපිට වෙලාවක් නැහැ. අපි අපේ ගමන යනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාවේ ඇතුළත් කරුණු දැන ගැනීමට මෙරට ජනතාවට අයිතියක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. අද වෙන විට මේ ආණ්ඩුව පැහැදිලිවම මේ රටේ ජනතාවට සත්‍ය වසන් කරමින් යනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා ඒකට තියෙන කඳිම නිදසුන තමයි ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන මේ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ ජනාධිපතිවරයා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරපු ඒ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අති උතුම් කාදින මල්කම් රන්ජිත් හිමිපාණන්ට ලබා දෙන්න කටයුතු කළේ නැහැ අපිට දැනගන්න තියෙන විදිහට පිටු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මතක තියාගන්න මේකට සියලුම මුදල් වැය කරේ මේ රටේ බදු ගෙවන ජනතාව. එහෙමනම් මේ රටේ බදු ගෙවන ජනතාවට අයිතියක් තියෙනවා. මේ වාර්තාවේ තියෙන්නේ මොනවද කියන එක පිළිබඳව දැනගන්න. දැන් සෞභාග්‍යමත් දැක්මේ තිබුණේ නැහනේ අක්කර දෙකමාරක් කරන ගොවියගෙන් වී කිලෝ 1000ක් රජේ ගන්නවා කියලා තිබුණේ නැහැ. පොහොර සහනාධාරය ගැන කියලා තිබුණා. හැබැයි පොහොර සහනාධාරය ගැන කියලා තිබුණෙත් සියලුම පොහොර නොමිලේ ලබා දෙනවා කියලා. එහෙම කිව්ව රජය කුෂිකර්ම මැතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා වී පොහොර අපි ලබා දෙනවා නොමිලේ අනිකුත් පොහොර රුපියල් 1500ට ලබා දෙනවා කියලා තමයි කිව්වේ. එතකොට සෞභාග්‍යමත් දැක්මේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රටේ වර්තමාන ජනාධිපතිතුමා එකක් කියනවා, කෘෂිකර්ම මැතිතුමා තව එකක් කියනවා. දැන් අලුත්ම දේ තමයි පොහොර සහනාධාරයේ ලබාගත් ගොවියෝ අක්කර දෙකමාරක් අස්වැන්න නෙළුවනම් අද රජය එයගෙන් වී කිලෝ 1000ක් ඉල්ලනවා. දැන් මේක කවදාවත් ගොවියන්ට වෙච්ච නැති දෙයක්. දැන් වී කිලෝ 1000ක් දෙන්න මේ කන්නේ පොහොර සහනාධාරයත් කප්පාදු කරා. දැන් ලාගත් අස්වැන්න මේ වෙනකොට 150කින් අඩු වෙලා තියෙනවා. දැන් මේක සාධාරණද? වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවීන්ට තර්ජනය කරන පුද්ගලයෙක් බවට මේ වන විට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගබණ්ඩාර මහතා පවසනවා. එය අද සිරිකුත් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් හැමතැනම යනකොට ගුවන් න්‍යායවල් රන්වන් පැටින් දැන් කරල් බිමට නැමිලා අසන්න නෙල්ල සමය උදා වෙලා තියෙනවා. පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකෙන් වී කිලෝ එකක් රුපියල් 60කට මිලදී ගනිමින් ගොවියන්ට හොඳ මිලක් ලබා දෙන්නට කටයුතු කරනවා. හැබැයි ආණ්ඩුව සම්මත මිල යොදාගෙන තියෙනවා රුපියල් 50ක මිලකට. රුපියල් 50ක මිලට දැන් ගොවියෝ වී ටික දෙන්නේ නැහැ රජයට. මොකද රුපියල් 60කට ගොවින්ට විකුණන්න හැකිය අවස්ථාව තියෙද්දි හැකියාව තියෙද්දි ඒගොල්ලෝ රුපියල් 10ක් කිලෝ එකකින් පාඩු කරගන්න සූදානම්ද? දැන් මෙතනදී කෘෂිකර්ම ඇමතිවරයා ගොවි තර්ජනය කරන පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙලා හමාරයි. කෘෂිකර්ම ඇමතිවරයා නියෝගයක් නිකුත් කරනවා. ගොවියට තර්ජනය කරනවා වීටික ආණ්ඩුවට අනිවාර්යයෙන්ම තිය යුතුයි කියලා. ගොවීන්ට නියෝගයක් යවනවා, ලිඛිත නියෝගයක් යවනවා. ඕගොල්ලෝ රුපියල් 60ට පෞද්ගලික අංශයට විකුණන එක නතර කරලා රුපියල් 50ට ආණ්ඩුවට නොදුන්නොත් අපි ඕගොල්ලන්ට පොහොර සහනාධාරය දෙන්නේ නැහැ කියලා. මේ රටක ආදායම් වැඩි කරන්න, ගොවියා ශක්තිමත් කරන්නට ගොවීන් වෙනුවෙන් කෑම මොහොර දීලා ආපු ආණ්ඩුව නම් කිව් එකක් කරන්න එකක් බොරුවෙන් උපන් ආණ්ඩුව බොරුවෙන් මිය යන දවස ඈතක නොවේ කියන එක සඳහන් කරනවා. ඉදිරියේදී කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හෝ රක්ෂණාවරණයක් ලබා දීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් එක එක මතදාන විවිධ දේවල් අපේ සංස්කෘතියට අපේ සමාජයට රිංගෝණ අපි ඉතාම ගෞරවයෙන් ආරක්ෂා කරපු දේවල් ගෞරවයෙන් අනිත් පරම්පරාවල් වලට උරුම කරපු දේවල් නැති කරන්නටයි හදන්නේ. ඒවට ඉඩ දෙන්නට බෑ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී විශ්‍රාම වැටුපක් හෝ රක්ෂණාවර කලාකරුවන් වෙනුවෙන් ලබා දෙන්න. මේවා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක කියනකොට ඉතින් මේ හැමදාම මේවා කිව්වා. හැමදාම කිව්වා. ඉතින් හැමදාම අපි අකුණි ගැහුවා. අපි කොළඹ ඉන්නයි අපේ හාඳුනුනේ. කලාකරුව මෙහෙ ඉන්නයි. ඒ අයගේ ප්‍රශ්න ඒගොල්ලෝ ළඟ. අපි අපේ ප්‍රශ්න අපිට ඕනේ විදියට අපි අපේ විසඳුම් ටික අපි ඉදිරිපත් කරන්නේ. ඒක නෙමෙයි කෙරෙන්නට. ඒ ක්‍රමවේදයන් ඉවරයි. රටේ මිනිසුන්ට අවශ්‍ය ආකාරයටයි දැන් විසඳුම් සකස් විය. මං අදහන දේශපාලනය එකයි. එහෙම නැතුව අපිට ඕනේ විසඳුම ගෙනල්ලා මෙහෙට මෙහෙ පළපදියම් කරන්න හදන එක නෙමෙයි. එහෙම නිසා තමයි අපේ ගොඩක් වැඩසටහන් අසාර්ථක වුණේ. ප්‍රාදේශීය ලේකම්තුමා දන්නේ. ඔළුව හොල්ලන්න එපා, කැමරා එහෙම තියනවා නේද? නේද? හොඳ නැහැ ආණ්ඩුවේ. බලහත්කාරයෙන් එන වැඩසටහන්. අපි උදාහරණයක් හැටියට කියමුකෝ මේ ඔය ගෙවල් වල ගෙවතුවා ගාව. සංවිධායකතුමා දන්නවා දැන් කී සැරයක් නම් ඔය ගෙවතුවා ගාව කොලා. කොච්චර වියදම් කරාද? කෝටි ගණන් වියදම් කරා. ව්‍යාපෘති හදලා. අපිට වියදම් කරා. ඒක වැඩක් වුණා. මේවේ හරි නිසි ක්‍රමවේදයක් තියෙන්නට ඕනේ. වත්මන් රජයේ දේශපාලන බලගැනීම් සිදු කරන ආකාරය හාත්පසින්ම වෙනස් බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
ඕනෑම රජය බලයටපත් වුණාම තමන්ගේ දේශපාලන ඉතිවතුන්ට පත්වීම් දෙන්න හදාගන්න ආයතනයක් තමයි මේ දේශපාලන පල්ලි ගැනීම කියන්නේ. ඉතින් අපි දැක්ක යාපාලන ආණ්ඩුවේ දේශපාලන පල්ලි ගැනීම කියලා කමිටුපත් කරලා ඒ කමිටු වලින් රාජ්‍ය සේවයේ उदाऊ उपकार वर्तमान राज्य में देशपालन पलिगणी මේ මොහොතේ රාජ්‍ය යාන්ත්‍රණය පවත්වාගෙන යන ක්‍රමය අනුව කිසියම් පිළිපැණීමකට ලක් වෙමින් තියෙනවා. ඉතින් අපි රජයක් විදියට රටක් කරන ආණ්ඩුවක් විදියට කවුරු හරි උත්සාහ කරනවා නම් කොහෙ හරි තැනක වැරදිලා තියෙනවා නම් ඒක වැරදිලා වරද්දාගෙන ඒක ඕජස් ගලන තත්වයට පත් වුණාට පස්සේ ඒකට විවේචනය කරලා එහෙම නැත්නම් ආණ්ඩුව ගෙදර ගියාට පස්සේ ඒ ගැන තන තන කියලා වැඩක් නැහැ. අපිට පැහැදිලිවම පේනවා සමහර තැන්වල මේ ප්‍රජාතන්ත්‍රවාදී පීල්ලෙන් මෙපිටට පණිමින් කටයුතු කරන තත්වයක් පවතිනවා කියලා. ඉතින් අපි මේවා කියන්නේ නැවත පීල්ල එලියට පැනපු පීල්ලක් තියෙනවනම් ඒක නැවත මේ ප්‍රජාතන්ත්‍රවාදී පීල්ලට දමා ගැනීම ඒක මම හිතන්නේ අපේ රටේ මිනිසු වෙනුවෙන් ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල රට පාලනය කිරීම වෙනුවෙන් අපි විසින් කරන්නට ඕනේ යුතුයකමක් අද කරන පුවත් කිහිපයක් දැන් මේ වන විට මන්ත්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට වරදකරුවේ මරණීය දඬුවම් ලබා සිටින ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හේවත් වෙලේ සුදානම් ඇත්තා ලබන ජුනි මාස 17 වෙනිදා අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණයේ නියම කළා හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 17කට ආසන්න වත්කම් අත්පත් කරගත්තේයි චෝදනා කරමින් වෙලේ සුදා ඔහුගේ බිරිඳ සහ ඥාති සොහොයුරියකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙමණියෝකේ කරනු ලැබුවා 2010 වසරේ ජනවාරි මාස පළමු වෙනිදා සහ 2012 වසරේ දෙසැම්බර් මාස 31 වෙනිදා දක්වා කාල සීමාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදාගෙන මාතිවිල දෙහිවල රාජගිරි ඇතුළු ප්‍රදේශ කිහිපයක රුපියල් කෝටි 17කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා ක්‍රූර වද හිංසනයේ භාජනය වෙමින් සිටින මියන් කුමාර නැමැති ඇත්පැටව වනජීවී දෙපාර්තමේන්තු බහරයටගෙන සුදුසු අවස්ථාවේදී වනයට මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන පෙත්සමක් සම්බන්ධයෙන් මාර්තු මාස 5 වෙනිදා කරුණු සලකා බැලීමට අභියාචනාධිකරණය නියම කළා. විනිවිද පෙරමුණේ මහලේකම් නාගානන්ද කොඩිතුවක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයා යන විනිසුරු මණ්ඩල ඉදිරියේ සලකා බැලුණා. දැන් රටවටා පුවත් කිහිපයක් හෙටියෙන් ඌව පාරම්පරික සටන් කලාව අනාගත පරපුරට දායද කිරීමේ අරමුණින් ඌව පාරම්පරික සටන් කලාව ඉගෙනීමේ වැඩසටහනක් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහය ඇතිව ඌව පර්ණගම සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරුණා. ගින්ගඟ හරහා වක්වැල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති පටු පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ තවත් මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදා විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. බිබිල සිට තලවා කැලේ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් නානු ඔය රදැල්ල කෙටි මාර්ගයේදී ප්‍රධාන මාර්ගය හරහා පෙරළී යාමෙන් බස් රථයේ ගමන්ගත් 13 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. පානදුරකොට්ට අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත හෙරොයින් මිලිග්‍රෑම් 150ක් සමග සැක්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ක්‍රීඩා පුවත්තයි අවධානය. ශ්‍රී ලංකා නියුන් සංවිධානය විසින් ලෝකයේ ප්‍රථම වරට පිහිටුවන ලද ශ්‍රී ලංකා නියුන් ක්‍රිකට් කණ්ඩායම දැක්වීමේ උත්සවය ඊයේ වාතු ප්‍රදේශයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකා නියුන් සංවිධානය විසින් ලෝකයේ ප්‍රථම වතාවට පිහිටුවන ලද ශ්‍රී ලංකා නියුන් ක්‍රිකට් කණ්ඩායම එළිදැක්වීමේ උත්සවය ෆිෂර්මන් විලාස සංචාරක නිකේතනයේදී ඊයේ රාත්‍රියේ සිදු වුණා. මෙම කණ්ඩායම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින නියුන් සහෝදරයින් ඇතුළත් වන අතර මෙවැනි ක්‍රිකට් කණ්ඩායමක් ලෝකයේ ප්‍රථම වතාවට පිහිටුව ඇත්තේ ශ්‍රී ලංකාවේ නියුන් සංවිධානය මගින් වීම විශේෂත්වයක්.
මෙම නියුන් සහෝදරයින් අතර පවත්න සමාන දක්ෂතා හඳුනා ගැනීම සහ එතුලින් අපරටට ජාත්‍යන්තර ජයග්‍රහණ හිමි කර දීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙම ශ්‍රී ලංකා නියුන් සංවිධානයේ සභාපති උපුලිගමගේ මහත්මියගේ ආරාධනෙන් ෆාස්ට් රීසයිකලින් ආයතනයේ අධිපති අනිල් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. මෙහිදී නියුන් ක්‍රිකට් කණ්ඩායමේ නිල Facebook පිටුව සහ නිල වෙබ් අඩවියද විවෘත කරනු ලැබුවා. අද ලක් මාතාවට බොහොම ආඩම්බරකාර දිනයක්. ශ්‍රී ලාංකික අපිට බොහොම ආඩම්බරකාර දිනයක්. මේ පිටපස බොහෝ දේ දිනනවා. නමුත් LPL T20 වෙනත් රටවලින් බිහි වුණා. ශ්‍රී ලංකා දීපය මුළු ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියන්නට අපිට ලොකු ශක්තියක් ධෛර්යයක් ශ්‍රී ලංකා නියුන් සංවිධානයේ නියුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට හැටි හැකි වුණා. එත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමු වූ රාත්‍රියේ 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.